ඩයනා ගමගේගේ අධිකරණ කටයුත්ත සම්බන්ධයෙන් අද දින මේ සම්බන්ධ වෙන ඕෂල හේරත් මහතා අද දින අධිකරණ කටයුත්ත කැඳවුණා අභියාජ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ සම්බන්ධයෙන් මොකක්ද දැන්ට තියෙන ප්‍රගතිය මේ ඩයනා ගමගේගේ පුරවැසිභාවය හා ඒගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මොකක්ද දැන් නවතම තත්ත්වය? අද නඩු අධිකරණය කැඳවුණාම ඩයනාගමගේ වෙනුවෙන් නීතිඥවරයෙක් කනිෂ්ඨ නීතිඥවරයෙක් පෙනී හිටියා. එතකොට ආගමන විගමන දෙපාර්තමේන්තුව සයිතුරු වගඋත්තරකරුවන් වෙනුවෙන් නිතිපතිකත් සජබ වෙනුවෙන් ෆර්මාන් කාසිම් කියන ජනාධිපති නීතිඥයත් ඉදිරිපත් වෙලා හිටියා. එතකොට උසාවියෙන් ඒගොල්ලන්ට කල් දුන්නා ඒගොල්ලන්ට තියෙන විරෝධතා ගොනු කරන්න කියලා ජනවාරි මාසේ 13 වෙනකන්. ඊට පස්සේ ප්‍රතිඋත්තර 20 සහ එක අන්තිම විවාදයට දාලා තියෙන්නේ 26 වෙනිදා ජනවාරි. එතකොට ජනවාරි 26 වෙනකොට අපිට මේ නඩුවේ අවසානයක් බලන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක top of the list දාලා තියෙන්නේ. ඉතින් ඒ අනුව නඩුව සාර්ථකව සහ කියන්නේ අධිකරණයත් මේක කඩිනමින් ගත යුතු නඩුවක් සේ සලකා දින නියම කරලා තියෙනවා කෙටියෙන් කෙටි කාලිනව. එතකොට මේ වෙලාවේ ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටියේ සාමාන්‍ය නීතිඥ කෙනෙක්ද නැත්නම් ඒ කියන්නේ ජනාධිපති නීතිඥ කෙනෙක් පෙනී සිටියේ නැද්ද? කොහොමද එතනදී? නෑ, මට දැනගන්න තියෙන පරිදි මට ගේ නීතිඥවරු මට කියපු විදිහට ජනාධිපති නීතිඥයෙක්වත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් නෙවෙයි ඉදිරිපත් වුණේ කියලා. කියන්නේ මම නම් හරියට දන්නේ තොරතුරු අදහස් වෙනකොට එයි එළියට. ඔහුන් ලොකු විරෝධතාවයක් උසාවියේදී කතා කරලත් නෑ කියලා තමයි කිව්වේ. ඉතින් ඒ අනුව තමයි නඩු කටයුතු යන්නේ. කොහොම වුණත් දයනාගමගේ දැන් ඇත්ත තොරතුරු සියලු දේ මාධ්‍ය සමාජ මාධ්‍ය හැමතැනම සංසරණය වෙමින් තියෙනවා. ඉතින් මේ නඩුව දිනනවා කියන එක වෙනස් කරනවා කියන එක දයනාගමගේට ඉතාම අසිරු කාරණයක්. මොකද ඒ තොරතුරු හැමදේම දැන් සමාජගත වෙලා ඉවරයි. ඉතින් මම දයනාගමගෙන් ඉල්ලන්නේ තව මුද්දුරටත් ජනතා මුදල් නාස්ති කරන්න එපා. ඔබ තුමිය නඩත්තු කරන්න මාසකට මහජන බදු මුදලින් මිලියන 2-3ක් වැය කරනවා. ඔබතුමා ඇමති එන්නේයක් හැටියට. ඒක නිසා කරුණා කරලා තමන් ඇත්ත තත්ත්වය දන්නවනම් හැකිතාක් ඉක්මනට මේකෙන් අයින් වෙලා ඒව කරන්න. නැත්තං ඇත්තටම මේ ඒක පාපයක්. මේ රටේ මිනිස්සු බඩගින්න ඉන්නත් සමහර මිනිස්සු ළමයින්ට ඉස්කෝලේ මේව ගන්නෑ. ඔබතුමිය අයින් වුණොත් යම් මුදලක් ඒවා වැය කරලා හරි හරි තැනකට යොමු වෙයි. ඒක තමයි කියන්න තියෙන්නේ. මේ වෙලාවේ දයනාගමගේ මේ සජිත් ප්‍රේමදාසලගේ සජබේ පැත්තට පොඩ්ඩක් මේ පාට් එකක් දානවා වගේ නිකන් සත්තමක් දානවා වගේ දැක්ක පාර්ලිමේන්තුවේ පක්ෂය අහෝසි වෙයි කියලා. ඔබ හිතනවාද මේ අධිකරණ කටයුත්ත පවතින්නේ ඇයගේ පුරවැසිභාවය හා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පිළිබඳ මිසක් මේ පක්ෂයක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයිනේ. එතකොට ඒක ව්‍යංගාර්ථයෙන් ඕකට බලපාන්නවත් මම හිතන්නේ මේ අධිකරණ කටයුත්තෙන් හැකියාවතේ. ඔබ මොකද්ද මේ සම්බන්ධයෙන් දරන මතය? මගේ අධිකරණ කටයුත්ත තියෙන්නේ ජනාගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නිරපීම සඳහා. ඒ අධිකරණ කටයුත්ත එක්ක යනවා. ඒක අවසාන ප්‍රතිඵලය වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි මේ වෙනකොට දිසාධිකරණයේ ඩයනගමගේ නඩුවක් පවර්ලා තියෙනවා සජිත් ප්‍රේමදාස සහ රංජිත් බන්දුම් බණ්ඩාර සජබේ සමාජිකත්වයෙන් ඉවත් කරන්න කියලා. එකට හේතුව දක්වන්නේ සජිත් ප්‍රේමදාස සහ රංජිත් බන්දුම් අදටත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් සහ එම පක්ෂ දෙකක ඉන්න බෑ කියලා. ඉතින් ඒ නඩුව මේ වෙනකොට නොතිසිනිකත් කළා තියෙනවා ජනවාරි මාසයේ දවසක. ඒත් සජිත් ප්‍රේමදාස සහ රංජිත් බන්දුම් උසාවිය පෙනී හිටින්නේ කියලා. මේ සමග එන මේ තත්ත්වයන් ඇත්තටම අලුත් තත්ත්වයන්. ඇත්තටම මේක ප්‍රශ්නේ වෙන්නේ මේ පක්ෂයක් ගොඩනගා ගන්නවා වෙනුවට, එහෙම නැත්නම් තමන්ගේ සමග ඉන්න අවංක කණ්ඩායමකගේ පක්ෂයක් සමග යනවා වෙනුවට යම් කිසි ගනුදෙනුවක් වෙතුවෙන් පක්ෂයක් ලබා ගත්තා. මේක ඇත්තටම සමාජයට හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි. අප කියන්නේ හොඳ පාඩමක් උගන්වයි මේ වෙනකොට හැමෝම මේ පක්ෂ මිලදී ගන්න සංස්කෘතියකට, පක්ෂ කුලියට ගන්න සංස්කෘතියකට යනවා. ඒකෙන් මිදිලා අවංකව දේශපාලනය කළ පක්ෂ ගොඩනගාගෙන කරන මේකකට හොඳ පාඩමක් වෙයි. ඉතින් ඒ නඩු කටයුත්ත වෙනම යනවා. ඒක ඉදිරියේදී තීරණ වෙයි. ඩයනාගේ කියන කාරණාවලත් උසාවියේ අහලා තමයි නොතිසිනිකුත් කළ තිබ්බේ. ඒවයි යම් යම් හේතු තියෙන්න පුළුවන්. අපි දන්න සහ නොදන්න. ඉතින් එයා හිටපු මහලේකම් ඉන්න මහලේකම් රජිත් බන්දුම් බණ්ඩාර, එයා හිතනවා ඇති රජිත් බන්දුම් බණ්ඩාර පක්ෂයෙන් නිරවුවොත් එයා ඊළඟ මහලේකම් වෙනවා කියලා. ඒත් එයා ආයේ විදේශ පුරවැසියෙක් කියලා. පක්ෂයේ මේවා අලුත්ම සංසිද්ධි මේ ලංකාවට. ඉතින් මේවා වෙනකොට ඇත්තටම වෙන්නේ ඊළඟට සිස්ටම් එක ක්ලීන් වෙන එක. ආයි
මිනිස්සුන්ට ඇත්තටම මගේ පෞද්ගලික අරමුණ මේකේ ඩයන පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීතුරෙන් අයින් කිරීම. ඊළඟට ඒකෙන් එහාට මට ඕන සමාජයට හොඳ පාඩමක් කියලා දෙන්න මේ රටේ දේශපාලන ඇතුළේ යන ඩීල් වෙන විදිය, පක්ෂ හුවමාරු වෙන විදිය, පක්ෂ විකිණෙන විදිය, ඒවා නොවෙන තැනකට ජනතාව මතයක් ගොඩනැගුවේ නැත්තම් අපිට ඔය විදියට නම් කණ්ඩායම් ගිහිල්ලා තියෙන ඒගොල්ලන් පඹය වෙනවා, රූකඩ වෙනවා. ඉතින් ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න මේක යම් කිසි බලපෑමක් ඇති කරයි කියලා මම විශ්වාස කරනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.